රජසේකින් කියන්නේ රුපියල් 24000 ඔවුන්ගේ බැකප් වැඩි කළ යුතුයි කියලා. ඒකට ප්‍රමාණයි. නැද්ද නැත්නම් ඒ සම්බන්ධව දෙන්න පුළුවන් ප්‍රමාණය දිල තියෙන රුපියල් 10000කින් බඩු පැටු කිරීම සඳහා අයවැය ලේකණයත් එක්කලා කටයුතු කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකය බලය ඉන්න අවස්ථාවේදී තමයි මේට ප්‍රථම රුපියල් 12500කින් යහපාලන ආණ්ඩුවේ ලාවේ රාජ්‍ය සේවකයන්ගේ වැඩ පැටු කරේ. පොලිසිය සඳහා විශේෂිත වූ වැඩ ප්‍රමාණයක් ඇති කරේ. ඒ වගේම විශ්‍රාමිකයාගේ සඳහා විශ්‍රාමිකයාගේ වැඩ පැටු කරලා විශ්‍රාමයට විෂමතාවය දුරු කිරීම සඳහා පියවර ගන්නට කටයුතු කරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ බලය ඉන්න අවස්ථාවේදී. දැන් මේ අවස්ථාවේදීත් දෙන්න පුළුවන් උපරිමය මෙතන ඒගොල්ලන්ට දීලා තියෙනවා. රුපියල් 10000ක වැඩ පැටු කිරීම තියෙනවා. පාසල් ශිෂ්‍ය 40 ලක්ෂයක් ආරක්ෂා කරන්න ඒගොල්ලන්ට සිසු රක්ෂණ ලබා දෙන්න, විශ්වවිද්‍යාල ශක්තිමත් කරන්නට ඒ වගේම සුදුසා මධ්‍යම ප්‍රමාණයක කෙනාව ශක්තිමත් කරන්න මේ ආදී ගන්න පුළුවන් ප්‍රියවර ආරම්භ තියෙනවා. ගෙවල් වල කුලිය තියෙන මිනිහගේ කුලිය අයින් කරලා දාන්න, ඒ මිනිහට ගේ අයිතිය ලබා දෙන්න, ඉඩමේ අයිතිය නැති මිනිහට ඉසිනක් කර ඔක්කො දෙන්න, මේ ඔක්කොම කරලා තියෙනවා. ඉතින් මේවා කරන්න උදව් වෙන්නේ නැතුව කඩාකප්පල්කාරී විදියට තැපෑල වහගෙන හරි වෙනවා, තැනක් වහගෙන ඉඳලා හරියන්නේ නැහැනේ. මේක සහය වෙන්න ඕන. ඒගොල්ලෝ සහය වුණොත් අන්න මේගොල්ලන්ට තව 10% වැඩි කර ගන්න පුළුවන් මේ රටේ ආර්ථිකය හදාගත්තොත්. මේගොල්ලෝ මේක කඩාකප්පල් කරොත් කොහොමද ආර්ථිකය හදන්නේ? හදන්නේ නැහැ. ඉතින් එහෙමනම් වැඩි කරන්න වෙන්නේ නැහැ. එන් තියෙන ටිකක් නැති වෙන්නේ නැන්නේ. නැති වෙනවම ඔහොම කියොත් එමු. ඒ නිසා හැමෝම එකතු වෙලා මේ අර්බුදින මුණ දෙලා මේ උදව් වෙන්නට ඕන. මේ අර්බුදය ඇති කරේ මතක තියාගන්න ඕන. UNP කාර්ය නෙමෙයි. මේ මේනේ ආර්ථික අර්බුදයක් ඇති කරේ ඔය රාජ්‍ය සේවකයන්ට සම්බන්ධ වුණා. ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තමයි එදා මේ අර්බුදය ඇති කරේ. එදා මේ 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 69 ලක්ෂයක් ඡන්ද පාවිච්චි කරේ මේ UNP කාර්යටි කරමේ. ඉතින් ඒඳා අය අර්බුදය ඇති කිරීමට වගකී උත්තම තමයි ඒ අර්බුදයේ අනතුරුව නැවතත් මේ 27 අර්බුදයක් කරනකත් කී කිය රටේ මේ ස්ට්‍රයික් ඇති කරන්න කටයුතු කරන්නේ. රටේ ජනතාව තේරුම් ගන්න ඕන කවුද මේ අර්බුද ඇති නිර්මාණය කරේ, නැවත මේ අර්බුදයට මේ රට ගෙනෙන්න හදන්නේ කවුද කියන එක රටේ ජනතාව අවබෝධ කරගත්තොත් හොඳයි.